දිවෙන් වහන්සේට ස්තුති කරනවා අද ඉතාමත් අනර්ග ඉරිදා දවසක් දෙසැම්බර් මාසයේ 19 වෙනිදා අද Mission Christ Sri Lanka YouTube channel එක හරහා ඔබ එකතු වෙලා ඉන්න හැම දිනෙකටම මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනවා මේ නත්තල් කාලේ ක්‍රිස්මස් මාසේ අපි විශේෂ දේව මෙහෙකට එකතු වෙන්නේ ඉතින් ඔබ මම හිතනවා අනර්ග නමස්කාර කාලයකට කෙන්‍යත් සමග යමු වුණ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා සුති ගී ගායනා කරා උන්වහන්සේට ගෞරව කරා අපේ මුඛයෙන් අපි ප්‍රශංසා කරමින් සුති දෙමින් ගීතිකා ගායනා කරමින් උන්වහන්සේගේ ගුණ වයමින් ගායමින් ඉන්පසු අපි දෙවියන් වහන්සේගේ වචනය අසන්න තමයි මේ සූදානම් වෙන්නේ ඉතින් මම පිළිගන්න කැමති Mission Christ Sri Lanka YouTube channel එකේ සමග එකතු වෙන හැම දිනෙකම Mission Christ family එකේ හැම දිනෙකම අලුතෙන් එකතු වෙන අය ආගම් ಜಾති ભેදයක් නැතුව හැම දිනෙකම මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව ඉතාමත් ප්‍රීතියෙන් ඔබ හැම දිනෙකම පිළිගන්න කැමති ඒ වගේම ඔබට මතක් කරන්න කැමති ඔබ අද විශේෂ පණිවිඩයක් තමයි අසන්න යන්නේ ඉතාමත් ප්‍රීති දායක සුබ ආරංචියක් පණිවිඩයක් දෙවියන් වහන්සේ ඔබ අසන්න යන ඔබ නොදන්න දේ මේ සමග ඔබ ඉගෙන ගන්නවා කියන එක ඔබට විශ්වාසයි සහතිකයි නත්තල ක්‍රිස්මස් එක ගැන ගොඩක් ඇහෙනවා කතා වෙනවා අපි දන්නවා අහලා තියෙනවා මේ කාලේ ගොඩක් අය ආසයි මමත් දෙසැම්බර් මාසයේ සාමාන්‍යයෙන් අවුරුද්දේ ප්‍රියතම මාස දෙකෙන් එකක් කිව්වොත් නිවැරදි එකක් අගෝස්තු මාගේ බර්ත්ඩේ මාසේ අනිත් එක දෙසැම්බර් කින්නගේ බර්ත්ඩේක තියෙනවා නත්තල් මාසේ ඉතින් මේ දේවල් හැම එකක්මත් එක්ක දෙසැම්බර් මාසේ අපි මං කලින් කිව්වා වගේ 19 වෙනිදා අපි ඉරු දින දැන් දේ වචනයේට අපි සවන් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ ඉතින් අපි නත්තල ගැන කතා කරන්න යනවා නත්තලේ සැබෑ අර්ථය දැනගන්න නත්තලට අපි ඇත්තට මොනවද කරන්න ඕනේ නත්තල කියන්නේ මොකද්ද මේ කොහොමද නත්තල හැදුනේ මේක ඇයි විශේෂත්වය කියන කාරණා වගේම විශේෂයෙන් මේ නත්තලේදී භාවිතා වෙන සංකේත ඒ ගැනත් අපි පොඩි අවබෝධයක් ලබා ගන්න යනවා අද දවසේ ඉතින් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඔබ සාවධානයෙන් අවධානයෙන් මේව දැනගෙන ඔබ නත්තල අර්ථවත් සමරණ පිණිස අර්ථවත් නත්තල ඔබ ගත කරන පිණිස මේ උදා උපකාර වෙයි කියලා ඔබ සෑම දිනෙකටම නත්තල අපි පළෙන්ටම කතා කරමු මේ ක්‍රිස්මස් කියපුවාම ඉංග්‍රීසියෙන් සිංහලෙන් නත්තල කියලා මේ වචනේ ඇවිල්ලා තියෙනවා නමුත් මේක ක්‍රයිස්ට් මැස් කියන සාමාන්‍යයෙන් කතෝලික සභාවේ මේ මාස් කියන වචනේ කියන්නේ එමෙ නැත්තම් දේව මෙහෙයට මේ පාවිච්චි කරන සර්විස් එක චර්ච් සර්විස් එකට ඉතින් මම ගැඹුරෙන් මේ ගැන කතා කරන්න නෑ නමුත් මම කෙටියෙන් මතක් කරන්න කැමති මේ හරහා තමයි මේ ක්‍රයිස්ට් මැස් කියන එක හරහා තමයි ක්‍රිස්මස් කියලා මේක පසු කාලීනව හැදිලා තියෙන ඉතින් කතෝලික සභාවේ ආభాෂණේ හරහා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බයිබලේ අපිට දේ වචනේ මේක සමරන්න මේක මේ විදිය උත්සවයක් තියන්න කියලා සඳහන් කරලා නැහැ නත්තල කියන්නේ එවැනි දෙයක් නෙමෙයි උන්වහන්සේ අපිට සමරන්න කියලා දෙන උන්වහන්සේගේ කුරුසපත් වීම ඒ වගේම උන්වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටින් මේක තමයි උන්වහන්සේ අපට සමරන්න කියලා දෙන්නේ නමුත් මේ නත්තල කියන උන්වහන්සේගේ උප්පත්තිය වැදගත් නමුත් දේව වචනේ කියලා තියෙන්නේ උන්වහන්සේගේ කුරුසපත් වීම සහ උන්වහන්සේ නැවත මළවුන්ගෙන් නැගිටීම තමයි අපි සිහිපත් කරන්න ඕනේ අපි සමරන්න ඕනේ නමුත්
උන්වහන්සේගේ මම විශ්වාස කරන මේ උප්පත්තිය සැමරීම ඒ වෙනුවෙන් අපි ප්‍රීතිමත් වීම වැරද්දක් නැහැ මගේ විශ්වාසය ඉතින් මයිදනෝග ඔබට ඒක සිනහවට සතුටට කාරණයක් කියලා ඉතින් නත්තලේ අපි බලමු විශේෂයෙන්ම මේ නත්තල ඇත්තරම ඇයි මේ වගේ සමරන්නේ මොකද්ද මේ හේතුව කියලා වෙලාව අපි බලන්න වෙනවා යොහාන් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ 16වෙනි පදේ දේව වචනේ शुद्ध योहान पोते तुंगिन परिचय दास पदे मे संबंधी मैं मतक कमी मिशन क्राइस्ट श्रीलंका यूट्यूब चैनल के वृद्धे वीडियो मम के नत्ली सब अर्थ मुखद अब कमी ना बड़े एक बला पुलवा मम तेक अदवसे आय मत बेलव एक मेघन कथा कल तीन नमूत मम की युवागे इट वडा इट वडा यम गेमुरी टीका कथा करो इवागे मे නත්තලට අදාළන සංකේත උදාහරණයකට නත්තල් ගහ ඒ ගහේ ඉල්ලන දේවල් බෙල් එක මේ වගේ දේවල් ගැනත් මම ඔබව දැනුවත් කරන්න යනවා මේවට අර්ථය මොකද්ද කියලා ඒක අපි ඉදිරියේදී කතා කරමු දැන් අපි යොහාන් 3:16 මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක පළවෙනිට මම මට මතක ඇති මේ දෙවියන් වහන්සේගේ පණිඩේ පටන් ගද්දි මේ දේශනාව පටන් ගද්දි මම එක තැනකදී කිව්වා මේක ආගම් ජාති ભેදයක් නැතුව හැමෝටම හොඳ පණිවිඩයක් සුභාරංචියක් වෙන්න යනවා කියලා. අන්න ඒක දැන් ඔප්පු වෙනවා දේවචනේ කියලා තියෙනවා මක්නිසාද දෙවියන් වහන්සේ සුවකී එක ජාතික පුත්‍රයන් දෙන තරම් ලෝකයාට ලෝකයාට he gave his son to the world දෙවියන් වහන්සේ තමන්ගේම එකම පුත්‍රයා දෙන තරම් කතෝලිකයාට කිතුනුවාට බෞද්ධයට එක්තරා කොට්ටාසයකට ඊශ්‍රායලයට එහෙම නෑ දේව වචනේ තියෙන ලෝකයාට ලෝකයා කියලා මුළු මහත් මිනිස් සංහතිය මේ කියන්නේ මුළු සියලු රටවල්වල සියලු ජනයා මුළු ලෝකයාටම තමයි උන්වහන්සේ මේ යේසුස් වහන්සේව දීලා තියෙන්නේ එතකොට මං හිතන ඕන පළවෙනි මේල දෙහිලිදරා මේක ඔබ දැනගන්න ඕනදී නත්තල කිතුණුවන්ට සීමා වුණ දෙයක් නෙවෙයි නත්තල කතෝලිකයන්ට සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේ අපි සමරන්නේ මේ අපි මතක් කරන්නේ යේසුස් වහන්සේගේ නත්තලය කියලා උත්තාණය උන්වහන්සේගේ උපත මෙතෙන්දි මම කියන්න කැමති මේක 25 අපි සැමරුවාට මේකත් කතෝලික සභාව ආභාෂයෙන් තමයි අවිල්ල තියෙන්නේ දෙසැම්බර් 25 තමයි කියලා නමුත් දෙසැම්බර් 25 තමයි යේසුස් වහන්සේ හරියටම ඉපදුනේ කියලා දේව වචනේ සඳහන් වෙලා නැහැ. ඒ ගැන මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ මොකද ඒක ඇත්තටම දවස අපි තර්ක කළා තේරුමක් නැහැ බයිබලයේ සඳහන් වෙනවා යම් කිසි මාසයක් සහ දවසක් ගැන ඉඟි තියෙනවා නමුත් අපි එතෙන්ට යන එකට වඩා වැදගත් වෙන්නේ මම හිතන්නේ මේ දවස ගැන තර්ක කරමින් මේක හොයනවට වඩා කවදාද දවස කියලා ඒ උප්පත්තියට හේතුව නේද ඔබ මාත් එක්ක එකතු වෙනවා කියලා මම ඔබ විශ්වාස කරනවා ඒ දවස හොයනවට වඩා ඒ දවසේ කොයි මාසෙ කොයි දවසද කියලා මේ ඒස්වාසේ ඇයි පොදුනේ मोनाट दीपदूने ऐमे लोकेटावे मुखाद हेतु महिताने अभी हेमोट मुलू लोकेट मेदगत मित्र कीर्ति लोकेट लोकेट ये सुहांसेकोट उपत लबल थी मे लोकेट अविल थी उनासी उपत्ति सिद्धविला थी मुलू लोकेट मेदगत सिद्धिया मिथन बैबल कील तीन इतकोट मे लोकेट ऐमे दिव्यन्वहांसे ये सुहांस वे උනාසේ ප්‍රේම කරනවා කියලා. උනාසේගේ ප්‍රේමය කරන කොට දේ ඒ එවන්න හේතුව ප්‍රේමය. අද රැකියා ආයතනයක අපි ඒ රැකියා ප්‍රදානියට ප්‍රේම කරන හින්දා වැඩ කරන්නේ. අපි යාට ආදරේ. එහෙ නැත්නම් ඒ බිල්ඩිමට ආදරේ. ඒ රස්සාවට ආදරේ කියලා මේ මුදල්
පරමාර්ථයක ජීවනෝපායක් නිසා. ඒ වගේ ජීවිතේ ගොඩාක් කාරණ දේවල් වලදී අපිට හේතුවක් තියෙනවා දෙයක් කරන්න. නැතුව අපි ඔහේ කිසිම හේතුවක් නැතුව එහෙම කරන අවස්ථා තියෙනවා කරන අය ඉන්නවා. නමුත් මම මේ කතා කරන්නේ ඔබට මේ නිදසුනක් දෙන්නේ හැම දෙයකටම විශේෂ හේතුවක් තිබිය යුතු විශේෂ සිද්ධියට විශේෂ හේතුව. ඒ වගේ මේ සිද්ධියේ විශේෂම හේතුව දෙවියන් වහන්සේගේ ප්‍රේමය Love of God. මේ ප්‍රේමය දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේ ඔප්පු කරනවා. උන්වහන්සේ ක්‍රියාවෙන් පෙන්නනවා උන්වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකෙට එවලා. ඒක තමයි මෙතන පළවෙනිම පදේ තියෙන කියන්නේ යොහාන් පොතේ 3 පරිච්ඡේදයේ 16 පදේ මාක්තිසා දෙවියන් වහන්සේ සොයකී එක දාජක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කරන සේක. හරි. ප්‍රේම කරන නිසා දෙවියන් වහන්සේ මුළු ලෝකයාටම යේසුස් වහන්සේ දුන්නා කියලා දැන් අපි දැනගත්තා. එතකොට මේ දීම මේ තමයි යේසුස් වහන්සේගේ ඉපදීම උප්පත්තිය මේක තමයි අපි සිහි කරන්නේ. එතකොට මේක දෙසැම්බර් 25 විතර නෙමෙයි අපි මුළු අවුරුද්ද පුරාම සැමරිය යුතු දෙයක් ඇත්තරම කියනවනේ. මුළු මාස පුරාම. එතකොට මේක කීතුණුවන් විතරක් නෙමෙයි මුළු ලෝකයාම සැමරිය යුතු දෙයක් නොවේද? දැබට පැහැදිලි මේක කිසිම ප්‍රශ්නයක් නැහැ මුළු ලෝකයාම සැමරිය යුතු දෙයක් මුළු ලෝකයාම මේක ප්‍රීතිමත් විය යුතු දෙයක් සතුටු විය යුතු කාරණයක් ඒක සුභාරංචියක් ඔබ සැමටම ඒක තමයි විශේෂම එළිදරව් මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ආගමක් නිර්මාණය කරන්න නෙවෙයි නිකායක් නිර්මාණය කරන්න නෙවෙයි උන්වහන්සේ ආවේ උන්වහන්සේව ප්‍රොමෝට් කරන්න මැජික් පෙන්වන්න හාස්කම් කරන්න නෙවෙයි එතනින් සීමා වෙන්නේ නැහැ උන්වහන්සේ ආවේ මොකටද කියලා අපි ඊළඟ පදේ බලමු 16න් පසු අපි ඉදිරියට යනවා එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම දිනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය eternal life eternal life මොකද මේ eternal life සදාකාල ජීවනය ගැන මෙතන කිය තිනවා ඒකට ප්‍රථමයෙන් ඒකට පෙර ආතුව මේ ලෝකේ පාපය නිසා ශාපය නිසා ආදම් ඒව මුළු ලෝකයේ දෙවියන් වහන්සේ මවලා බාර දුන්නා මොවුන් කරපු පාපය නිසා ආපු ශාපයෙන් සදාතන විනාශයට සදාකාලික මරණයට තීන්දු වෙලා නියම වෙලා තමයි තිබුණේ මේ සදාතන මරණයෙන් සදාකාල විනාශයෙන් බේරා ගැනීම මුදව ගැනීම තමයි යේසුස් වහන්සේගේ මිෂන් එක උනේ යේසුස් වහන්සේට තිබුණ කාර්යය උන්වහන්සේගේ පරමාර්ථය උන්වහන්සේගේ අරමුණ උනේ මෙන්න මේක එතකොට මේකට අයත් වෙන්නේ කිතුණුවන් විතරද නැහැ මුළු ලෝකයාම ඔබත් මාත් මුළු ලෝකයේ හැම දෙනෙක්ම මේ සැලැස්මට යටත් වෙනවා මේ ප්‍රේමයේ සැලැස්මට මේ මිදීමේ සැලැස්මට යටත් වෙනවා නමුත් තීරණය ඔබ අතේ තියෙනවා ලෝකයා අතේ තියෙනවා මේ සැලැස්මට අනුගත වෙනවද මම යටත් වෙනවද මේක පිළිගන්නවද මේක බාර ගන්නවද මේක තුල මම මිදීම ලබනවද මේක තුල මම ජයග්‍රහණ ලබනවද මම යේසුස් වහන්සේ පිළිගන්නවද මම උන්වහන්සේ අදහ ගන්නවද කියන එක ඔබේ තීරණය එතන කී දෙන උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම දෙනම මේ නත්තල සමරන හැම දෙනම නෙමෙයි නත්තල ගැන අහන කිතුණුවන් වෙන මේ මේක සමරන මේකට පාටියක් දාන අය මේක ගැන අහලා තියන අය ඒක ප්‍රමාණවත් නැහැ ඒකමදි උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න අදහ ගැනීම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කොට අදහ ගැනීම උන්වහන්සේ ගැලෝම් කාර්යය උන්වහන්සේ තමයි මැවුම් කරු උන්වහන්සේ තමයි මගේ ස්වාමියා උන්වහන්සේ තමයි මිදුම් කරු යේසුස්වහන්සේ තමයි මගේ ස්වාමියා කියලා පිළි අරගෙන උන්වහන්සේ ඔබේ ජීවිතේ ප්‍රධාන නියමුව ජීවිතේ ඔබේ ස්වාමියා කර ගැනීම අන්න ඒක තමයි අදහ ගන්නවා ඒසේ කරගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස ඔබ කල්පනා කළ බලන්න ඔබ එසේ කරලා තියනවාද ඔබ දිගින් දිගටම ඒ දේ කරනවාද මේ ඇදහිම කරන කොටගෙන තමා බොන විනාශ නොවී ඉඳ යන්නේ ඒ වගේම ඔබ සදාකාල ජීවනය ලබන්නේ එතකොට මේ තුල ඔබට ස්වර්ගයේ හිමිකම ස්වර්ගයට අවසර පත්‍රයක් ලැබෙනවා මේ යේසුස් වහන්සේව අදහ ගැනීම තුල ඉතින් එතකොට අපිට පැහැදිලි දෙවියන් වහන්සේ
ප්‍රේම කරන ඔබටත් මටත් මුළු ලෝකයටත් ඒ ප්‍රේමය කරණ කොටගෙන යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා ඒ කියන්නේ නොපෙනෙනා වූ දෙවියන් වහන්සේගේ මාංශමය ස්වභාවය දෙවියන් වහන්සේ ආත්මයක් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ප්‍රකාශ වෙනවා මාංශයක් හරහා මාංශමය ලෙස මනුස්සයෙක් ලෙස උන්වහන්සේ ප්‍රකාශ වෙනවා ඒ ජීවමාන දෙවියන් වහන්සේ මොන වගේද කියලා පෙන්වන්න ඒ තමයි යේසුස් වහන්සේ. ඒ යේසුස් වහන්සේගේ හාස්කම්, යේසුස් වහන්සේ කර බලවත් ක්‍රියා, යේසුස් වහන්සේගේ ප්‍රේමය, යේසුස් වහන්සේ කර පුදුම ක්‍රියා, යේසුස් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේගේ ස්වභාවය තුළින් අපිට පිළිඹු වෙන්නේ කාගේ ස්වභාවයද? ඇත්තරම දෙවියන් වහන්සේගේ ස්වභාවය. දෙවියන් වහන්සේගේ ගුණාංග. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොතරම් අධිකද? කොතරම් විශාලද? ඒ ප්‍රේමය තුළින් උන්වහන්සේ ප්‍රේමය ප්‍රකාශ කරන්න යේසුස් වහන්සේ ඇයි කියලා දේවචනේ සඳහන්ලා තියෙනවා. උන්වහන්සේ කෙරේ අදහ ගන්න හැමෝම විනාශ නොවි සදාකාල ජීවනයේ, ඒ කියන්නේ ජීවනය කියන්නේ සදාකාලයටම ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතය. අපි දන්නවා සමහර ගස් ජාතිවල ගෙඩි එනවා ඒ කාලෙකට විතරයි, දිගටම එන්නේ. එතකොට ඒ වගේ ජීවනයේ තියෙන ගහ සමහර ගස් ජාති පැල ජාති තියෙනවා ඒ ඇවිල්ලා ගෙඩි දෙතුන් පාරක් කියලා ඒ ගහ මැරලා යනවා. නමුත් මේතන මේ සදාකාල ජීවනයක් ගැන කතා කරන. එතකොට මේ කතා කරන්නේ මේ ලැබෙන ජීවනය ඉවරයක් අහවරක් වෙන්නේ නැහැ. ඒක සදාකාලෙන් සදාකාලෙන්ම ඔබ ලබන ජීවිතයක්. හැබැයි ඔබ තනියෙන් ලබන ජීවිතයක් නෙවෙයි, ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ සමග ලබන්නා වූ ජීවිතයක් ගැන තමයි මෙතන කියන්නේ. එතකොට මේ ජීවිතේ මේ පොළවෙන් අහවර වෙන්නේ නැහැ. මේකේ පටන් ගැනීම සිද්ධ වෙන්නේ ස්වර්ගයේ. මේක తాවකාලික නිවහනක්, මේක తాවකාලික නැවතුම් පොළක්. මෙතනින් එහාට ස්වර්ගයේදී තමයි ඔබගේ ඇත්ත ජීවිතය, ඔබගේ ස්වර්ගීක ජීවිතය, මේ ජීවනය සදාකාල ජීවනය පටන් ගන්න ස්වර්ගය. ඒ ස්වර්ගයට හිමිකම කියන ස්වර්ගයට යන්න අවසරය ලැබෙන මේ උනාසෙව අදාහ ගැනීම තුල. ඒක බලන්න අපි හිතුවට අපි ඇහුවට වඩා ඊටාම ගැඹුරු ඊටා වටින අදහසක් නේද මේ උනාසෙගේ උප්පත්තිය තුල, නත්තල තුල සැඟවලා තියෙන්නේ. ඉතින් මේක එතකොට අපිට දවසකට සීමා කරන්න බැහැ. දවසක් තුලනේ අපි මේක මුළු ජීවිත කාලෙටම දවස් පතා, දින පතා, මාස පතා, දින මුළු අවුරුද්ද පුරාවටම සැමරිය යුතු, අපි සිහිපත් කළ යුතු කාර්ය උන්වහන්සේ මොකද උන්වහන්සේ මේ උප්පත්තිය නිසා තම මේ සියල්ල සිදුණු. උන්වහන්සේ ඉපදුනේ මේ මිදීම සැලැස්ම අරගෙන අපි වෙනුවෙන් තමයි මේ ලෝකෙට ආවේ. ඔබත් මාත් වෙන උන්වහන්සේ ආවේ උන්වහන්සේගේ අරමුණක් ඉෂ්ට කරගන්න නෙමෙයි. උන්වහන්සේ ආවේ අපිට ගැලවීම, අපට මිදීම දෙන පිණිස. ඒ වගේම අපි බලන්න යනවා පිලිප්පි පොතේ දෙකේ පිලිප්පි පොතේ දෙකේ 6 වෙනි පදය. පිලිප්පි දෙවැනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය ධර්මසේක්. දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවක් යයි නොසිතා ඉවත් කර 16 කගේ ස්වරූපයගෙන මිනිසයන්ගේ සමානත්වයට පැමිණීසේක. මිනිසාකාරයෙන් සිටිය කලත් මරණය එසේය. කුරුසයේ මරණය දක්වා කීකරූසේක. එබැවින් උන්වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. ඔබට මතකයි මම කිව්වා මේ මේ වචනය අනුව කියලා තියෙන අපිට සිහිපත් කරන්න කියලා, අපිට මෙනෙහි කරන්න කියලා දෙවියන් යේසුස් වහන්සේගේ කුරුසපත් වීම. මොකද කුරුසපත් වීම තුල තමයි මේ අපේ මිදීමේ සැලැස්ම සම්පූර්ණ වෙන්නේ, මේ අපේ ගැලවීමේ සැලැස්ම සම්පූර්ණ වෙන්නේ. ඒ තුල තමයි අපිට මිදීම ගැලවීම තියෙන උන්වහන්සේගේ ශුද්ධ ලේ අපි වෙනුවෙන් වැගිරීම. ඒ වගේම උන්වහන්සේ මරණය පරදා තුන්වෙනිදා දවස් තුනකින්
කුරුසේ මරණයෙන් පසුව නැවත උත්සාහන වීම නැවත මලවුන්ගේ නැගිටීම තුළ ඉතින් මේ මරණය මේ කුරුසපත් වීම මරණය මේ උත්සාහනීම නැත්තම් අපිට ගැලවීමක් නැහැ අපිට මිදීමක් නැහැ අපිට සදාකාල මරණය සදාකාලයට විනාශය තමයි අපිට උරුම වෙලා තිබුණා නමුත් මේක උනහසේ තුළ උරුම කරලා අපිට දුන්නා නමුත් මේ දේ වෙන්න බෑ උනහසේ උපත්ති උන්නේ නැත්තම් ඉතින් උපත්ති උන්නේ නැත්තම් මේ ගැලවීමවත් මරණයවත් දෙකෙන් එකක්වත් වෙන්න බෑ ඉතින් ඒක නිසා ඔව් උපත්තියත් වැදගත් බයිබලේ සඳහන් වුණ නැති උනට උපත්ති සිහි කරලා මේ නත්තල් සමරන්න කියලා එකයි මං කලින් කිව්වේ මේ සිහි කරන්න කියලා තියෙන්නේ කුරුසපත් වීම නැවත නැගිටීම නමුත් උපත්ති සිහි කිරීමේ කිසිම වැරද්දක් නැහැ මොකද ඒ උපත්ති උන් නැත්තම් මේ කුරුසේ මරණය සහ ඒ ගැලවීම කිසිම දෙයක් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා ඒ දේ වැදගත් මේ උත්පත්ති තුල තමා මේ උන්වහන්සේගේ උපත තුල තමා අපේ මිදීමේ සැලැස්ම පටන් ගන්න අපේ ගැලවීමේ සැලැස්ම පටන් ගන්න ගැලවීමේ සැලැස්ම අවසානයේ සම්පූර්ණ නෙමෙයි ඒකේ පටන් ගැනීම වෙන්නේ මෙන්න මේ උන්වහන්සේගේ උත්පත්ති කර්ණ කොටගෙන මේ උත්පත්තියේ සිද්ධ වෙන්නේ අපි ඒ යොහාන් පොතේ බැලුවා දෙවියන් වහන්සේගේ ප්‍රේමය කර්ණ කොටගෙන කියලා. එතකොට මේ ප්‍රේමේ කර්ණ කොටගෙන යේසු වහන්සේගේ උත්පත්තිය වුණා නම් එතකොට මේ උත්පත්තියේදී අපිත් සීකරන්න ඕනේ මේ ප්‍රේමේ කර්ණ කොටගෙන තමයි. මේ ප්‍රේමය මුල් කොටගෙන තමයි මේ දේ සීකරන්න ඕනේ මේ දේ සමරන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. උන්වහන්සේගේ උත්පත්තියෙන් අපිට ප්‍රේමය ප්‍රකාශ කළාසේ. අපිත් ඒ ප්‍රකාශ වුණා වූ ප්‍රේමය අපි තව අයට මේ ප්‍රේමය තුල ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඉතින් අපි ගොඩක් මේ නත්තලේදී තෑගි බෝග උමාරු කරගන්න. ඒක ගොඩක් දෙනෙක් දන්නවා කරනවා. මම හිතන ඔෆිස් වල පවා ගොඩක් වැඩපොළවල් වල කම්පැනි වල පාසල් වල ගොඩක් සමාගම් වල මේ මේ කණ්ඩායම් වල චර්ච් වල ගොඩක් මේ දේ සිද්ධ වෙන. ඉතින් මේකේ පිළිඹිබුවෙන මේක කලන් කරන්නේ ඇයි මේකෙන් පිළිඹිබුවෙන්නේ මේ අපි බෙදාගන්නේ තෑග් ගන්නවේ මේ අපි බෙදාගන්නේ ප්‍රේමය ප්‍රේමය ප්‍රකාශ කරන්න තමයි අපි තෑග් ගන්නේ මේ තෑගි හුවමාරු කරගන්නේ ඉතින් මෙතෙන්දී අපි තෝරන්න හොඳ නෑ මේ අයට මම මේ අයට විතරයි මේ මට උදව් ලැබෙන අය මේ මෙයාගෙන් මට වාසියක් තියෙනවා මෙයා කතෝලික මෙයා කිතුණු මෙයා මගේ චර්ච් එකේ මෙයා මගේ යාළුවෙක් මෙයා මගේ නෑද කියලා මේ යේසු වහන්සේ ප්‍රේමේ ප්‍රකාශ කරේ කාටද මුළු ලෝකයටම එතකොට ඔබ ප්‍රේමේ ප්‍රකාශ කළ යුත්තේ කාටද මුළු ලෝකයටම එතකොට අපි කිතුණුවන් මෙයා කතෝලික මෙයා මගේ චර්ච් එකේ මෙයා මගේ යාළුවෙක් නෑද කියලා නැතුව වැදගත් වෙන්නේ නත්තලට අපි කළ යුතු දේ මොකද්ද මුළු ලෝකයටම මේ ක්‍රිස්තුස් වහන්සේගෙන් අපට ප්‍රකාශ වුණ ප්‍රේමය අපිට ලැබුණා මිදීම ගැලවීම සිහිපත් කර උන්වහන්සේගේ උත්ථානය උපාසක උපත නිසා මේ හම්බෙච්ච දේ සිහිපත් කරමින් ඒ ලැබුණා වූ ඒ අත්දැකා වූ ප්‍රේමය අන් අය සමග බෙදා ගැනීම ලෝකයා සමග බෙදා ගැනීම තමයි අප කළ යුත්තේ. ඉතින් නත්තලේ සැබෑම අර්ථය මොකද්ද? උනාසගේ මේ උපත තමයි. එතකොට මේ උපත සිද්ධ වුණේ ඇයි? මේකෙ මොකද්ද අපිට උන සෙත අපිට උන වාසිය එතකොට මේකට අපි මොකද්ද කළ යුත්තේ මේ සියලු දේවල් වලට ඔන්න පැහැදිලි උත්තරයක් ඔබට ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ මම මුලින් මතක් කරා මම කිව්වා මේ නත්තලේ පාවිච්චි කරන සංකේත සමහර නත්තල් ගහ වැනි දේවල් ගැන මම අද විශේෂ එළිදරව් කීපයක් කරනවා කියලා. ඒ වගේ අර්ථයන් ගැන අපි දැන් යන්නේ ඒ දේවල් ගැන දැන පළවෙනිටම අපි මතෙව් පොතේ දෙවනි පරිච්ඡේදයේ දෙවනි පදයේ අපි බලනවා. මෙතන කියනවා යුදෙව්වරුන්ට රජව උපන් තැනන් වහන්සේ කොතැන්හිද මක් නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිශාවෙහි දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු වී කීවේ. උන්වහන්සේගේ තාරකාව මේක it was a specific star. මේක නිශ්චිත තාරකාවක්.
උන්වහන්සේගේ තාරකාව ස්පෙસિෆික් ස්ටාර් මේක දෙවියන් වහන්සේ විසින්ම නියමගතක නියම කළා වූ ස්ථානගත කළා වූ විශේෂ නිශ්චිත තාරකාවක් මේ යේසුස් වහන්සේ ඉන්නා වූ ස්ථානේ පෙන්වන පිණිස යේසුස් වහන්සේගේ උපත පිළිබිඹු කරන පිණිස ප්‍රකාශ කරන පිණිස අන්න ඒක තමයි මේ තරුවෙන් අර්ථවත් වෙන්නේ ඒක බයිබලයේ තියෙනවා ඒ වගේම අපි බලනවා මතෙව් පොතේම දැන් අපි දෙකේ දෙක බැලුවා දෙකේ 11 මේ රජවරු යේසුස් වහන්සේ බලන්න ගියා කියලා දෙන ඉතින් ඒගොල්ලෝ මොනවාද කරලා තියෙන්නේ ඔව්හු ගෙටවැද ලදරුවා සුවකීය මව් මරියා සමග සිටිනවා දැක බිම වැටි උන්වහන්සේට නමස්කාර කොට නමස්කාර කොට රජවරු රජවරු මේ බිලිඳට නමස්කාර කළලු වැඳ වැටි බිම වැටි ඉතින් මෙතෙන්දි මට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ අපි නත්තලේ ප්‍රධාන නියමුව ප්‍රධාන අමුත්තා අපේ වියුත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නත් ද රීසන් ෆෝ ද සීසන් ඊස් ජීසස් මේ නත්තලට හේතුව නත්තලට ප්‍රධානම අපේ අපේ සෙන්ටර් එක අපේ මධ්‍යස්ථී විත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිසක් වෙන කිසිම පුද්ගලෙක් නෙවෙයි. ඉතින් මෙතෙන්දි මම මතක් කරන්නේ මේ කියන්නේ මේ නත්තල් 100 ගැන. මේ නත්තල් 100 කිසිම මේ බයිබලේ තැනක සඳහන් වෙන්නේ නැහැ. මේක පසුකාලීනව ආපු වෙළඳ භාණ්ඩයක්. ඒ වගේම මේ තුලින් නමස්කාරය යන්නේ යේසුස් වහන්සේට නෙවෙයි. බහලා ඇති සාතන් නැත්නම් යක්ෂයා මේ ලෝකයේ අන්ධකාරයේ අධිපති මේ ලෝකේ විනාශකරුව බොරුවේ අධිපති පාපේ අධිපති යක්ෂයාට කියන්නේ සාතන් ඉතින් සාතන් සැන්ටා මේ දෙකම එකම අකුර ඔබ එහෙම කරලා බැලුවොත් බලන්න මෙච්චර කාල සමාහට ඔබට ඒක තේරුම් බේරුම් යන්න නැතුව ඇති ඒක හරි භයානක දෙයක් ඒක නිසා කවමදාවත් ඔව් මම කලින් කිව්වා මේ නත්තල මේ ඒස්වාසිගේ උපත සැමරීම ක්‍රිස්මස්කට ප්‍රීතිවීම සැමරීම තැයි භෝග බෙදා ගැනීම නත්තල් ගහක් හදන එක මේ ප්‍රීතිමත් මේ කාලේ ඔබගේ ආදරණීය අය සමග ගත කරන එක වැරද්දක් නැහැ නමුත් පරිස්සම් වෙන නත්තල් සීය ඒ සැන්ටා ක්ලෝස් කියලා මේ සැන්ටා මේක මැදට එන්න දෙන්න එපා. ඒකේ කිසිම අර්ථයක් නැහැ විතරක් නෙමෙයි. ඒකට ඔබ ඉඩ දුනොත් ඒ තුල මේ නමස්කාරය යන්නේ යේසුස් වහන්සේට නෙමෙයි. ඒ නමස්කාරය වෙනම පැත්තකට එතකොට යනවා. ඒකෙන් නමස්කාරය යශ්‍යර තමයි යන්නේ මොකද? සැන්ටායේ නම ඒකේ අකුරු පවා ඒක වෙනස් කරලා බැලුවොත් සැන්ටා කියන එකෙන්ම හදන්න පුළුවන් සාතන් කියන නමත් හැදෙනවා. ඒක නිසා ඒකත් ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඒක හරි භයානක දෙයක්. ඉතින් ඒක නිසා ඒක වෙළඳ භාණ්ඩයක් විදිහට ඒක පසු කාලෙම ඇවිල්ලා තියෙනවා. නමුත් ඒකට ඔබ අහුවෙන්න එපා. ඒක ගැන දැනගන්න. ඉතින් මෙතන අපි කතා කරේ බිම වැටි රජවරු තමුන්ගේ කරඬු හැර රන්ද කට්ටකුමන් ජල්ද සුවඳ ලාටු දෙන පඬුරු උන්වහන්සේට පඬුරු පිදුවලු උන්වහන්සේට තෑගි භෝග පඬුරු තෑගි භෝග පඬුරු උන්වහන්සේට යමක් ඔෆර් කරලා තිනවා මේ මේ රජවරු ඉතින් මේ තෑගි ගැන සඳහන් වෙනවා මතෙව් පොතේ එතකොට 2:11 ඉතින් එතකොට තෑගි හුවමාරු කර ගැනීම ඒ නත්තල් ගහ ළඟ තෑගි තියෙන එකේ වැරදක් නෑ ඒක තමයි ඒක සංකේතයක් ඒක අපි ප්‍රේමේ ප්‍රකාශ කරන්න ගන්න ඉතින් ඒක යේසුස් වහන්සේටත් මේ රජවරු කරලා තිනවා කියලා එතකොට ඔන්න මේ දේව වචනේ සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්න යනවා මේ ලූක් පොතේ දෙවැනි පරිච්ඡේදයේ නවවෙනි පදය එවිට ස්වාමින් වහන්සේගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය. ස්වාමින් වහන්සේගේ තේජස ඔවුන්වට බැවළුණේය. ඔවුහු අතිශයින් බයපත් වූ දේවදූතයෝ ඔවුන්ට කතා කොට බය නොවෙල්ලා බලව මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙන එමි. මක් නිසාද ස්වාමී ක්‍රිස්තුස් නම් ගැලවුම් කාර්යයක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්සේක.
රෙදිය නොතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ලදරුවෙක් නුඹලාට සම්බෙන්නේ මේක නුඹලාට ලකුණක් යයි කීවේ කෙනේ මේ දේවදූතයා සමග මහත් ස්වර්ගීක සේනා සමූහයක් ඒ දේවදූතයා සමග ස්වර්ගීක සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඉතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මිනිසයන් කෙරෙහි අතරේ සමාදන් ද වේය කීවා ඒන්ජල්ස්ලා එතකොට මේ දේවදූතයන් අපි නත්තල් ගහේ සමාට එල්ලනවා දේවදූතයන් අපි දකිනවා මේ නත්තල සම්බන්ධව දේවදූතයන් සංකේතයක් විදිහට මේ එතකොට මේ දේවදූතයන්ුත් එතකොට මේ දේව වචනේ සඳහන් වෙලා තිනවා වුන් මේ යේසුස් වහන්සේගේ උපත සමරමින් ප්‍රීතියෙන් ගායනා කරාලු ඒක එතකොට ඔන්න දේව වචනේ සඳහන් වෙලා තිනවා එතකොට ඒ ලූ පොතේම 2:7 ඈ කුළුදුල් පුත්‍රයා වදා රෙදිවලින් නොතා නවතැන්ගේ යෝන්ට ඉඩ නොතිබුණු පැවින් ගවයන් කනවරුවක මැංග ඒන්ජස්ලා ගැන සඳහන් වෙලා ඊට පස්සේ මේ මැංග ඒ කියන්නේ මේ ගවවරුවක ගවලෙනක යේසුස් වහන්සේ බහලුවා කියලා යේසුස් වහන්සේව තැබුවා කියලා ඒකත් දේව වචනේ සඳහන් වෙනවා ලූ පොතේ 2:7 ඊට පස්සේ අපි බලනවා මේ බෙල්ස් මේ සම්බන්ධයෙන් බෙල් ගොඩක්ලා නත්තල් ගහේ තෙල්ලනවා අපි දකින්නවා කරන නත්තලට මේක සංකේතයක් විදිහට පාවිච්චි කරනවා බෙල් වලින් මොකද්ද කියන එක ගීතාවලි 100 ඔබ බලන් ගීත ඒකේ දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතු බව සියල්ල මුළු ලෝකයාම දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතු බව ප්‍රශංසා කළ යුතු බව උන්වහන්සේට ගෞරව මහිමේ දිය යුතු බව ගීතාවලි 100 සඳහන් වෙනවා ඒ වගේම අපි යනවා මේ නත්තල් ගහ සම්බන්ධයෙන් නත්තල් ගහෙන් මේ පිළිඹු වෙන්නේ eternal life සදාකාලික ජීවිතය ඒකෙන් පිළිඹු වෙන ඒ වගේම මේ දෙවියන් වහන්සේ සදාකාලික බව උන්වහන්සේ සදාකාලික දෙවි කෙනෙක් බව මේ නත්තල් ගහ තුලින් පිළිඹු වෙනවා යොහාන් 3:16 තමයි එකට පදේ ඊට පස්සේ අපි බලනවා යොහාන් 10:11 යෝහාන් පොතේ 10:11 එක කියනවා මම යහපත් බැටළු වෙඬේරාය යහපත් බැටළු වෙඬේරා තමාගේ ජීවිතයේ බැටළුවන් උදෙසා දෙන්නේ මේ බැටළුව කියන්නේ අපි ඔබත් මාත් යේසුස් වහන්සේව අදහන අය උන්වහන්සේගේ දරුවෝ එතකොට මේ යහපත් වෙඬේරා කියන්නේ යේසුස් වහන්සේ එතකොට මේ යේසුස් වහන්සේ පිළිඹු වෙනවා මේ සැරයටියෙන් එමු නැත්නම් කැන්ඩිකේ අපි ඒකත් දකින්න ගොඩක් සංකේතයක් ද නත්තල් ගහේ එල්ලනවා මේක සංකේතයක් ද නත්තල් කාලේ භාවිතා කරන ඒ එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේ සැරයටියෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම අපේ යහපත් එඬේරා කියන එක ඊට පස්සේ යොහාන් 19:2 අපි යනවා යොහාන් 19:2 හේවායෝද කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසේ තබා රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා උන්වහන්සේ ළඟට කටු ඔටුන්නක් උන්වහන්සේට ගොතා රිත් ඒ ඔටුන්න කටු ඔටුන්න ගැන එතකොට මේ මේකෙන් කියන්නේ මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අප්‍රමාණයි ඒක අසීමිතයි නැත්නම් අපි ඒකත් අපි දකිනවා අපි මේ මල් වඩමක් ඒක නත්තල් ගහත් එක්ක තවත් සංකේතයක් විදිහට භාවිතා කරන. ඒතකොට මේකෙන් මේ කටුවට උන්න තමා මේකෙන් පිළිඹු වෙන. උන්වහන්සේ අපි වෙනුවෙන් පැලඳුවා අපිට තියෙන ප්‍රේමය නිසා උන්වහන්සේ දරාගත්ත ලේ වග්‍රමින් දරාගත්ත ඒ කටුවට උන්න උන්වහන්සේගේ කුරුසපත්ති මිදි දරාගත්ත ඒ කටුවට උන්න තමා මේ වෘත් එහෙම නැත්නම් මේ මල් වඩමින් පිළිඹු වෙන්නේ ඒ සංකේතය හරහා. ඒ වගේම යොහාන් 8:12 පිළිඹු වෙන්නේ මොකද්ද කියලා අපි බලන්නේ ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා මම ලෝකේ ආලෝකය මානුව එන්න අන්ධකාරේ නොහැසිර ජීවන ආලෝකය ලබන්නයි කීස් එක. ඒතර මේ ආලෝකය තමයි ඉටිපන්දා. කැන්ඩල්ස් වලින් පිළිඹු වෙන්නේ මේ යේසුස් වහන්සේගේ ආලෝකය. උන්වහන්සේ ලෝකයට ආලෝකයක් දෙන්න තමයි මේ ආවේ. අන්ධකාරය නැසල අන්ධකාරය පරද්දවලා අපිට ගැලවීම මිදීම දීලා ඒ සැලැස්ම සම්පූර්ණක නිර්මාණය කරන උපත්තියෙන්
ඒ වගේම මේ සැලැස්ම සම්පූර්ණ කරනවා ඒ කුරුසපත් වීම. එතකොට ඒ ඒ උනාසේ දුන්නා ආලෝකය තමයි මේ කැන්ඩල්ස් වලින් පිළිඹු වෙන්නේ. ඉතින් සංකේත ගැන මම හිතනවා බරියම් කිසි දැනුමක් අවකල. ඒ වගේම ලූක් මේ කැරොල් සම්බන්ධයෙන් ලූක් 2:13-14 ලූක් 2:13-14 කැරොල්ස් අපිට නත්තල් කාලේ හැමතැනම ඇහෙනවා ගායනා කරනවා 13-14 මේ එතන තියෙන එකනේ මේ දේවදූතයා සමග මහත් ස්වර්ගීක සේනා සමූහයක් ස්වර්ගීක සේනා දේවදූතයත් සමග තව දේවදූතයන් බොහෝමයක් මේ ගායනා කරලා දිව්‍යන්වහන්සේට ප්‍රශංසා කරමින් මේ ඒස්වාසිකේ උප්පත්තිය සමරමින් ඒ ප්‍රීතිය ඔවුන් ප්‍රකාශ කරගෙන ඉතුරු ඒක තමයි අපි මේ කැරොල් වලින් අපි කරන්නේ. ඉතින් සංකේත ගැන මම හිතන ඔබට දැනුමක් ආවා කියලා. ඉතින් මේ නත්තල් කාලේ අපි වටිනම දේ අපි කරා අද දවසේ දේ වචනේ ඇසුරෙන් අපි ඉගෙන ගත්ත මේ නත්තලේ මොකද්ද හරියට මොන්නේ මොකද්ද මේකට හේතුව මොකද්ද සිද්ධ වුනේ හරහා අපිට මොකද්ද ලැබෙන්නේ වගේම මේක සමරණක සුදුසුදු නොසුදුසුද අපි මොනවාද මේකට කළ යුත්තේ කියලා මම කිව්ව විශේෂම දේ තමයි ප්‍රේමය තමයි මේ නත්තල කියන්නේ. යේසුස්වාසි කියන්නේ ප්‍රේමය. උනාසික උප්පත්ති කියන්නේ ප්‍රේමය. උනාසික කුරුසපත් වීම කියන්නේ ප්‍රේමය. මේ සියල්ලෙන් උනාසී අපිට පිළිඹු කරන්නේ ඔප්පු කරන්නේ ප්‍රකාශ කරන්නේ ප්‍රේමය. ඉතින් මේ නත්තලේ ඔබ ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ කාලය දීමෙන් ඔබ මුදල් දීමෙන් ඔබ ත්‍යාගය දීමෙන් ඔබ සුභාරංචී කීමෙන් දිව්‍යන් වහන්සේ යේසුස්වාසි තව කෙනෙක්ට අඳුරලා දීමෙන් ඔබට මොනෑම් හෝ ආකාරයෙන් ඔබට පුළුවන් තව කෙනෙක් සමග ලෝකයා සමග ලෝකයා සමග බෙදා ගන්න මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය උනාසගේ උප්පත්තිය ගැන උනාසගේ කුරුසපත් වීම ගැන උනාස මේ ලෝකෙට ආපු එක ගැන මේ උනාසේ අපිට දුන්නා අපට වෙන්නවා වූ ප්‍රේමය ගැන මේ තුල තිබෙන්නා වූ සැලැස්ම මේ තුල තිබෙන්නා වූ සත්‍ය මේ තුලින් අපට හම්බෙන්නා වූ ගැලවීම ගැන සදාකාල ජීවනය ගැන ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපට ස්වර්ගය හිමි කියන දේ ගැන ස්වර්ගයට අපිට අයිතිය තියනවා කියන මෙන්න මේ දේ ප්‍රේමය ඇතිව බෙදා ගන්න ප්‍රකාශ කරන්න ඒක තමයි සැබෑම නත්තල ඔබට යේසු පිටයි